රුසියාවේ කුලි හමුදාවන් සඳහා මෙරට විශ්‍රාමික සෙබළුන් මෙන්ම යුද පුහුණුවක් නොලද පිරිසිද බඳවා ගන්නා බවට මෙවන විට අනාවරණ වෙමින් පවතින්නේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් අවසන් නොමැති පසුබිමකයි. මේ අතර රුසියානු යුදබිමේ සිට මෙරට සෙබළුන් හඬපට කිහිපයක් සිය ඥාතීන් වෙත එවා තිබෙනවා. මචං මෙයාලා ගිහිල්ලා තියෙන්නේ ආමත්කාරයකට තමයි මේ සූසයිඩ් වෙලා තියෙන්නේ ඩ්‍රෝන් එක. මචං කිසිම කෙනෙක්ගේ බොඩිස් ගේන්නේ උන්ගේ වගේ ඉන්නෙත් නෑ අපේ වගේ ඉන්නෙත් නෑ. ඕක තමයි ඇත්ත තත්ත්වය. එලෙස රුසියානු යුදබිමට මෙරටින් ගිය ලාංකිකයින් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති පසුබිමක ඔවුන් යළි මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් ජාතීන් පිරිසක් අද පෙරවරුවේ කොළඹ රුසියානු තානාපති කාර්යාලයට පැමිණ සංදේශයක් බහර දුන්නා. අපේ මෙගොල්ලත් එක්ක මේ සම්බන්ධතාවය අපි මෙතන වීසාවක් ඉෂුව කරලා තියෙනවා. ඒ රටට යන්න බෑනේ. එතනින් එහාට අපි දන්නේ නැහැ මෙතන මොනවද තියෙන්නේ. මෙයා තමයි මගේ මහත්තයා තියවුවේ. එයාට දැන් කතා කරාම කියන්නේ අපි එහෙම දන්නේ නැහැ, මුකුත් දන්නේ නැහැ. මං හොයලා දුන්නා විතරයි එහෙම කියලා තමයි කියන්නේ. මේ තමයි අපේ මහත්තුරු ලක්ෂ 7ක් එයාගේ ගිනුමට බැර කරගෙන අපේ මහත්තයලා යවපු නියෝජිතයෝ මෙයා තමයි. මෙයා දැන් කියනවා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ජීවිතේට පඩි හම්බෙනවා කිවට සත පහක් හම්බ වෙලා නැහැ මේ වෙනකන්. මට කෝල් එකක් දුන්නා මේ පළවෙනිදා අපිව අපහු ලංකාවට කොහොම හරි ගෙන්න ගන්න අපේ ජීවිත සුවර්ණය කියලා. අනතුරුව ඔවුන් තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට සහ පිත්තලහන්දියේ පිහිටි ප්‍රතිකුරුස සංවිධානයේ වෙත පැමිණ යුදබිමට ගිය තම ජාතීන් හැකි ඉක්මනින් ගෙන්වා දෙන ලෙස ඉල්ලා සංදේශයක් බහර දීමට පියවර ගත්තා. නාවික හමුදා වසර 22ක ජීවිතේවත් මෙච්චර දුකක් මම විඳලා නැහැ. මේ කට්ටිය කොහොම හරි ආපස්සට ගෙන්නලා දෙන්න කියලා ඉතින් ඇත්තටම يعني ජනාධිපතිමට පුළුවන් මේ දේ කරන්න. මේ අතර රුසියානු යුක්‍රේන යුද්ධයට ලාංකික සෙබළුන් යැවීමේ ජාවාරමේ තොරතුරු තවදුරටත් වාර්තා වන පසුබිමක බණ්ඩාරවෙල වටගමුව ප්‍රදේශයේ ප්‍රේමසිරි අබේකෝන් මහතාද පසුගිය පෙබරවාරි 8 වැනිදා රුසියාවට ගොස් ඇති අතර මේ වන විට ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව ජාතීන් පවසනවා. ප්‍රේමසිරි මහතා කමාන්ඩෝ සෙබළෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 22ක් සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගොස් තිබෙනවා. මෙහෙම දවස් 25ක් බලන්න මාසයක් බලන්න ලැබෙන සතියේ කතා කරයි මේ එහෙම කතා කරයි කියලා. ඉතින් ඒත් අපි දවස දවස ඒ ගැනත් විශ්වාස කරා. එක පඩියක්වත් තාම එව්වේ නැහැ.